අයට එදා රාත්‍රයේ අසංඟගේ තුරලෙ සනීප නිින්දග්‍යාය ඔවන් නිදාගනිදි රෑදුලාත් පසුී තිබුණි ගන බ්ලැන්කට රෙද්්‍යයාට ඕුන් දෙදෙන තුරල්ල ඔන්නන්නේ කිසිදා හැදායා ොහැකි ආදරවන්තයෙන් ලෙසනි. උදේ පාද්‍රම හැරදදි චායගේ පප්පු හෝස්කා ගේිය මුළු රෑම මේ වත තිබුණ මේ ශරීයට බද්වයේ බවසිතෙද්දදි ඇටි හිලුන් නොදන. රෑ දෙකක් ගෙවීගේ සීනයක් ලෙසිනි හිතුරු පැටික පවා නිදාගන්නේ අපාධය සිතන් තරමට කෙල්ලට ලබ සිතුමී. ඇසන කාලේ තාාව ඇතුනා අතරක්ව තෝ සමඟ සිටි හැක. ඡයයා ෝගේ වමතර පොඩිවී ගොස්තිබූ රෑඳම හිමීට ගිෙන වතර දමා ගත්තාය. ඊටත් පසු පාත්තිය ෝගේ මෝනට වැටී තිබූ කෙස් නරල් තලෙන් පිටිපසර කර ඒ මත දිග හාදුවත් තිෙබු අය. ඇඇඳෙන් නොනැගිටම ඔහෝ පයගේ පවුවර් ලංකර ගත්තේ ආශවෙනි. අධින් පසුව රෑක් කඋදාවන්නේ මෙසේ නොවේ. ඒ සීතල තනිකම සීව ඇයට ෙරුන් නොදන දුකක් ඇතිවේ සි කොමදක් 1 ෝමි දෙස්සිය තුන් සය ගවා දැමූ පොස හමුවන්නේ කරුමක්කාරු දයිවේගේ. ඒ සියල්ලගින් වෙන්නෝ මේ ගෙවාදමු දින දෙක කොතරම් මිහිරිද චමත්කාරජනකද. ජීවිතය උදාාවන මදු සමය වෙලාසනින් උදාව් බව කට දැනොනි. අදිින්පසි ලොක ඉන්දරා කොහලන්න වේ කියලා හිතෙනවා අරත්තරං ඒ ඉන්ද්‍රර උලන එක මට පස්්නන්නෙමි ඒත්තුවා මගේන හිතෙන්න්නට ගියදේ පවාචායා සිතිවේ නෙැත ට ඇවිලිගෙන එන්න ඒ ඇවිලීම දරන්නට හැකි ඇවිලිය මක්නෙවෙේ. ඕ ඇැරුුණේ ඇගේ පපුේ සහුඳ දෙනෙත්්දිය. හොරා ඇැල්ලා හොඳට තුරුලයා ඉන්න. තවටිකක් දොයුම් බව හෝ ගුඩා දරුවෙක් මෙ නැග වත එතුුණිය. අනි රත්තර තව චුට්ටයි මෙහම ඉන්න තියෙන්නේ. අපි ඇහැරල ඉමුකෝ. ඔහ උඩබිලි අතර ඇහරී ඇගේ කුසර හිස්ස තිබ්බේ. අද යනවා ඇකීවේ දුගෙන ආයත් දවසක එමෝ බව. මෙහටම මේ ඕටෙල්ලිටමෝදේ. ම්. ඔු අතදිකුකර ඇගේ මොනට වැටි තිබූ අල්ලස පිටිපසර කර මූුණේ ලස්සන බැලුවේ. මේ ඇදපු සරමයි කමෙස්සේ ඉතින් මට ගෙදර අරන්යන්න දෙන්න ඕෝදේ ඇයි බබ රෑට දුජනකොට ඇඟට දාගන්න. අසංක හෙමම ඇගේ බද බදාගෙන හි බඩ සිපකත්තිය. සරම අරංයන්න මන් නැතිබේ කියලද. ඡයා කිසිවක් කීවේ නැත. අදර් සරම අරංයන්න දවසක නිදාගන්නමේෙනවා. අන්තින් පැකපේ නෝඩ සිටින ජයා වැරගත්තාය. හෝටලින් පිටවන්නට මෝතත් තිබේදී ජයාත සකත් වැළදගෙන සෑන වෙලාවාක් කුන්නේ කෙවීගේ රාත්‍රීන්නේ සිදුව සියල්ල අතෑර දමා යන්නට බැල්ලෙසිනි. තවයි කරෑ ඉන්න පුලුවන්න්නම් නේද. එකරයක් නෙමේ බව ජීවිතය හැමරෑකම ඉන්න බලාගෙන එනවා. ඒ වච්චන ඡායා අවිශවාස කළ එනැත. ඉන්නට බැරිවුවෝ තේද හොගේ වරදන් නිසා නෝන බව ඇයදනී. කිය අකෝනද. දිතල්පට හෝගේ මහනට ලංකර ඇසවායි අසංක දෑතම ඇගේ බඳවට යවාගෙන උන්න්නේේ. එකසිය දුළහක් ඕ සිහාසී කිවියේ. ඇ ෝ සිපගින් සිිප්‍රගෙන ගිය කඳු අතරන්නේ ඇඒ සිප්‍රගෙන අවසන්න වෙදදි හම ෝගේ දෙපාමුොල වැටුනායි. නැගිටි නමැනික සාදු. ඇය පහත්ති තමාගේ දෙපා සිපගැනිදි අසංකට පුදුමාකාාර වේදෙනවක් දැන්නේ. ඕ එහෙම ඇගගේ උරත්තල මුදු නොලින් අල්ලා ඒව තුරුල් කරගත්තිේ. මට ඔයනතු ජීවතනන්න බෑරත්තරම්. මට ඔයා විතරයි ඉන්නේ කඳු බේරී වෙටෙද්දී ඇයකීවය. මට කෞුද මැනිිකිින්නේ. මං විතරයි. ඔවුගේ දෙතොල් අවසාන දිග ආදුවට එකට වෙලිනිි ඡයා දෑස්පයාගෙන හෝට ඒලවන් රස රිසිසේ උරාබෝොනරදී උන්නාය. ජීවිතය පරම සැකත මේිය ඇයට සිතෙන්නට වියේ. ඡය නිලංකට කතා කළේ වානේ නොවරෙලිය නඟරට එද්දීමේ දාළ ඇන්න බෑනේද. නිලංකා මුලින් ඇසු ඒයයි. හම් ඒත් ඉන්නත් බෑණි. ෙලි කොල්ලත එකක පලය මගදි කෝල් කරපං අවිස්සාාව එල්ලිදිල් මාව දෙෙන්නේ ඕනම් හඟල්ල හරිියටම පලයාම් ඒනම් කෝල් කරන්න හරි හරි කෑවද මගින් කනවා අපිත් මගින්කාන්නේ ජය දුරකතනේ තබ ඕදදිස වෙලවාය. ඕනනම් හංවල්ල හරියටම අන්නලු ජයාගේ කතාවට අසංග සිනාස්සුමිය ඇ හෙම ඕගේ අතකින් අල්ලා ගත්තාය. යනගමං එලවුලු අරයාම් ම් තව මොනවද ඕනෑ මොනද හොඳ තෙ කොටිකු තරන් දෙන්නම්. වයාට ර අත්තර මට මේ දුන්න දේවල් ඇති බා හ කීවේ ආදරයනෙ ජයා පාත්තය ෝගේ උනුසුම් මත සිපගත්තායි හැම දෙයම්ම ගත්ති නෑනේ. මට මේ ඇති. වාටම දෙන්න පරිසංකරගෙන ඉන්නම්. ජයා ගීව හැගීම්බරවයි අසංක දේ කැෑමට නැත්තේ ග්‍රෑන් හෝටල ඉදිරිපටව ඉදදියාන අවන් හලේ තෝසගන්න නේද තෝසේගන්න එච්චරෙන් වාසද මන් සින සුර අදට ශොප්කට හදාගෙනන්නා අම්ම දන්නවා රහට හදන්න. අසංක බැස ඇගේ අතකින් අල්ලා ගත්තය ආසාවටේ ජීවිතෙ මෙම ලංවී ඉන්නට ඇත්නම් ඡාය සිතවය හූල්ලමනිි. පුරාරාත්‍රීින් දෙක අසංකස් සම කර අය අතකර අද තනියම හනේ නිදාගන්නට ය අදදි චයට හිල්ලිනේ ඒ දස් දෙක යට දැනන්නේ අරුපද දෙක්මිනි හිනයක් වන්න්නෝ ඒ රත්‍රින් දෙක ජීවිතය මීරම සැමරමකි. හොස් සමක් ගත කළ මේ දින දෙක ගැන හදවතර මේ තරන් ලෝබගම දැන්නවා අනම් හෝස්සමග මේ ජීවිතම ගෙවනට ලැබුණුත් පපුවා හත්තාටටකට පැළේවියයි චයට සිදුුණ. ඇ පොරවුවනෙන් වත පොරවා ගන්නට ප්‍රථම නෝරල්ලේ ගත කළ දිනවලදි හෝ ඇඳවුන් සරම පපු ෝඩින් දා ගත්තා. ඒ සරමෙන් එන්නේ ඕගේ සූන්දේ මේ සුවන ජීවිතය විනි නිර්මලම ආදර සූන්ය. ම එඇදි ජයා ෝගේ සරමෝඩිම් පොරොවනේ දමා ගත්තායි. හැ අන්ඳකාරය පෙන්නු අම්මාගේ රුව දෙෙස බලා සිනාසුනි දුක්්බර් ලසිනි. කෙවු දස් දෙක ඇයින්න ඇතේ ඔෝස් සමක බව පත්මා නොදන්නව නොවේ ඇැට කල්ලි ජීවි දෙගෙන බයත් දෙන්නේ නැත ඒ බව ලතාද ගීවා අය. කෙල්ලට එහිම අනතුරක් වෙන්නන්නේ නැදි නැන්ද වගේම සගරුත් කිල්ලෝ පරිෙස්සන් කරයි. පත්මා දෙය අනුමාන කලාය හැම පිරිියම් මෙහම කරන්නේ නැත අත්තලා මෙෙන් ගැන දරුවංග එකගන්නා පිරිමිද ලෝ ඇත. නින්ද යන්න ඇත්ත පුතේ පදමා ජායාගේ හිසාදරින් ඉඳගෙන ඇසු ආදරයෙනි නොරෙල්ලි ගොස් අපපසු කෙල්ලගේ මුහුණ පාටය. ඒහිදි රෑවෙලාන් නිදාගත්තය අම්මේ? හම් ඒක වෙන්න ඇති. පදමා කෙල්ලගේ හිීද්දර ඉන්ද ඇගේ හිස්සාාතක ෑවායි අම්මේ ? අපි අම්ම කොහයාරි හොඳ ආස්කම් තියන දේවාල කටියම්. කියල් හස්කම් ඇති දේවායකට යමුයයි කියන්නේ හාස්කමක් වත්තී ඔහෝ ලැබිය අඇයි සිතාගෙනි. ඔයාට එන්න බෑණිපුති දිගටම වැඩෙනි මල් ලතායක ගිහින් වෙන වාරයක් වෙන්නම්. ඡය අම්මාගේ බඳ බදාගෙනම ඇගේ රස්නය ඇති තුරලට ආවාය. එම භාරුණාවම හර්යන තැනකරම යන්න ඕනනාම්මි පපුු ඔච්චරම ගිින්දරතියාගෙන ජීවත්වෙන බෑනපති පත්මා ගිවී තරහින්නෙවෙ කෙල්ල තමාටත් නොපෙන්න්නා විදින වේදෙනව දන්න නිසාය. යාමට දුකක් දෙන්නන්නේෑ අම්ම හරියට මගේ තාත්තාාවගේ මව රකිනෑැටි මංගිතරයි දන්නේ. ජයාකිව අඩමිනි පත්මාගේෙද දෑස්තෙමි ගියායි. මන් දන්න අරත්තර එය ජීවත්තවෙලා හිටියොත් මව දාලයන්නේ අම්මා හෙම වෙන්නේ. ඒත් පුතේ එතන තේදරුවට ප්‍රශ්න නේද. ම් එයා පව් අරීර දුක්පිදිවා මන්නිසානය ඔක්කම ඇත්තර මොහ දුක්කිදින්නේ තමාගේ දුප්පත් දරුවවා වෙනවෙනි ඕවෙනි ධර්මයකට ඕනනාතර මනාලියන් ොයාගතැක නි පුතකට දුුවෙක්දම් අමාගෙනෙකුට සිහිනයකි. වා දිගරම සසාපෝට යන්න මල් ලතා එක්කගින් භාරයක් වෙන්නම්. කළුතුරට හරි කන්ධ විහාරයට ආරිත් යන්න ඕන. ඡය අම්මාගේ රස්නය ඇලි නිහිටව වන්නාය. පත්මාට කෙල්ලගෙන දුකය ආදරේ කරන්න ගත් හැම කෙල්ලෙකටම් මේ ගිින්දර පපුදියය එෙත් තම දරවා වැඩියෙන් දුිනිිතයි පත්මාට සිතුනි තේකක්හදලගේ ඉන්නද. පත්ම ඇසුයි ආදරෙනි, කෝපිටිකක් අත්මමා කාමරෙන්ගේ හෝල්ලමින් මිනි, එට නිදම් පන්සලකට දේවාළකට අයුතය යට සිතුනි. අසංක උන්නේ සාංකායම් පෙන්ල දරයුගලෙස නොරේ ලෙදදි චායා වැඩියම් උන්නන්නේ මේ පපූුව මොන තබගෙන් නොේද අ සංග හිස් පහූ පිරිමඳමින් සිතුයේ ඒ ොහතේදී කෙල් ම්මු ල ින් රශ න තුොල්ලින් උනුසමත් දැනොත් තො දෙන්නක් බෑග රෑදුම් ඇදගෙන අඩන්දුතුරත්ති වූ කාමරේ ඇඳ කොනකට වී තමමා දෙස ලා වුන් අසංක ඇස්තිේක දෙෙනුත් මාදිස බලා ඉන්නක්මිණි. ඇ මේ හදර ඉන්නක් කෙන සසම් අඩක්මේදනුත් හොටාවය කෙටද ඇඳග නා කාමර සිට සීතල්ට ගෑමිං යතුතිය තම වෙනදගත් තාකාරේ පුඩුමයයි හෝට සිතනි ඒ මදේ ඇඳු ඇදගන්නට ඇය හැරේද ඒ ම අති මදුණී නැත. තව ුට්ටක් කේමතියාගන්න මට සීතයි. හට දැනුත් එෙසෙෝගේ පාලු පරිමි පවෝ වෙවුලාගේ. කොමට තේ ජීවිත නැතුෝ ජීවත්තය නොහැකේ අ සංකර සිතුනේ හත් තම දයිවේ ලියා අවසානේ ඒ දයිවයට ඉඩදී බලා සිටියෝොත් මේ අද දෙන්න චමත්කාය හියටට දවසේදී පපෝදාවන් ලෝදිය ධාරක් ක වන්නු ඇත. මන් දන්නව අපිට නීතින් එකතු ඉන්න බැරිවේ. ඒත් ඡයා සීවතා පොමණ මේ කතාව කියවය ඇයි කියන්නට හැදිිය කොමදය අංකධන. ත් එවෙනි පවකාර බැදීමකට මේ ආදරේ බිලි දෙන්නට හගේ සිතීල් හොට ඉඩදුන්නේ නැත. මේ දැ ගිියවිලු උදුනම් මෙෙන් පපුුව දැවි මේදුග තමාටත් පඩා චායා කොහොම දරාගන්න අදැ අසංග සිතුවයේ. මේ ජීවිදේ කාරදයක් කෝද තමා ඇයෝ දමාන ඔයන බවචායාදනී. ඇ සැනිස්සිමින් ඉන්නන්නේ ඒ නිසාද. ඒෙත් මේ ආදරේ විවායගෙන් කෙලවරනුවන්නේ නම් කෙලවරේ විතේ මරණයගෙන අසංකර සිතිින්නේ එහෙමේ. හටකව සිත ඇති මේසිල් අම්මාමට අඩමින් කියන්නට අසංකර සිත්තේ. පුංි කාලේදිවා තුහට මෙසේ දයක් හිතේ තද කරගන්න දුක්කින්න පුරදු නැත. ඒ චයාමගෙන් මගට කීවේ ඉවසන්ලසේ ඇ එහමකිවේ තම් පිණමි සිතර නොතෙරම දවල් පවා ඇගේ ගැනු සිතරතේර නිසා වීයුතුය. ඒතම්මා කවද හෝ මින්සිල්ල දෙනගනු ඇත. සමාරයට චායායටම අම්මාට මේවා අඩමින් කියන්නට සිදවු නඇත. මම අම්මට හර්ෂිණිගිත් තමගේෙත් කසාද එත්පං කරග දමු මෙය ඉක්මට කියන ඇත மாமா වැරදි නැඇත. තම හදා වඩා ගත්ති තාත්තා කෙනෙතුමිනි අද මේ ජීත දිමනා සියල්ල පිටිවස ඇත්ති මාගේ සිනියාාස ව සංකධනී. ඕහඒෙවා කළේ තම දුව තමාට බන්ඳවන්න සිතාගෙන නොේ ජීදී සදාාටම ධර්වික් සමග තනයෝ ම එකමනැගනීට පිටව යුතුනිසායි. අද ඔහෝ ඔහු පනමෙන් ආදරයගරන්න ව්‍යාරයක් දේබෝලක් සමග හර්ශීනියව තමා දෙන්නේ ඒ තරමටම තමාට ආදරයකරනිසාය. ඕටක් මොතකට හෝ පිටිවාන යන ඕ කළ මිනිස්කමට කෙළගසීමකි ඒ දී කරන්නේ එකසේද. එසේ කළෝත් අම්මා කෙදිනකත් තමාට සමාවත්දයි ද අසංකර සිතාගන්නටමා ර මේකේ. අර්ෂීව තමාට ගැලපන්නේ නැතයි නැතවොත් ඇව විවාාජීවිර ගලපෙන්න්නේ නැතයි තර්ක ඉදිරිපත් කළ හැක. ඒත් ඒේසිල් බොරුව ආර්ශණේටිකත් දංඟකාරගෙල්ලෙ බව ඇත්තේ ඒත් ඇයි පෞද්ජීතර ගැලපෙන්න්නේ නැතයි කිව නහැක. හැම කෙල්ලෙක්ම ොහෝමයි ඒත් වි්‍යාව ජීවිතයට ඇතුල්ලූ පස ඒ ජීවිෙ ආර පුරදුවෙති ය අඩු පාරගමත් තිබුණද මා මේ ජීවිට බෑ උතුම් ිස්කම ඉදිරයේ ඒසිල්ල වැලි කැටමෙනි. හ තමාත් හර්ෂිනිත් කුඩාකාලේ ඇයට පමණක් දෙයක් ගෙනාවෙන් නැද. ඇයට ගෞ් පොඩියක් ගෙනෙදේ හ තමාට කමිසක් ගෙනාවේ. ඇයට කතාගන්න බෝනකෙක් ගෙනෙදී තමාමට රෙසිංකාරයක් ගිෙනාවේ. ඒ දවස හට තිබූ පරණකාරයෙන් තමාව ර්ශිනිිවත් පාසෙසිට ගෙනා ඇරු හසංකර සීවිය. හශිනියෝ පිටිපසුනේ තබා ඔහු තමාාව තිබ ඉදිරිව සසුමයේ. ඒ තරන් තමාට ආදරය කල හට මේ ජීවිය සඳහ සමේදි දක්ගිනිවිද ජීවත්වනට ඉඩ දෙන්නේගෙ සේද. දයිවේ තමාව හිරකලාද නොේනයන් තමා දයිවේ හිර කලාාදයි අසංග සිදුවේ. මේ සියල්ල අවසානය වෙන්නන්නේ අයිංසක කෙල්ලකුගේ ජීවිතය කඳුලාක්කීම නොවේද. ඉවසාගත නොයිකෝ දුගකින් අසංග දැවුණේ. ඒ දුක ඉපදුනේ ඡයා වෙනුවනි මේ ආත්මේ කෙදිනකවෝ තමා අතතින් කෙල්ලට දුකත් දෙන්න වහ තඒේ වරදර ආත්ම ගන්න පුා දන්ුව ලැියවුත්ති තමායි ඒ තාත්ම ගන්නත් දෙවෙන්නට පෙර මෙයාආත්මේදීම තමාට ඒවනි මරනය තෙක් මාරන්තතික ඳවන්නට සිදුවන ඇත. මට මොනා තෝන්නෑ මේ අධදක මේ උල්ුවවට තියල මන්දයා බැලුව මැති. හැයි කියන්නේ එහෙමේ අසකට ඇඩ්නාා තරමට දුකක් කිපදුුණී අසක හෝගේ කාමරෙන් එි බැල්කනයට පැමිණ ස දෙස ඔහේ බලා උන්නේ. ජීවිතය අමාරම තැනකට පැමිණ ඇති බව හෝගේ ත කෝට කීවේ. මින් මතු මේලෙස් ජීවතේ ගෙන ගෑහ නොැක. සියල් තිීන කළ උත්තේ තමයි ඔහගේ හිසට දැන්නු කම්පනය දේමේ සීල දුකට මුල් ආදරේ කිරීමද. ඒ කළ ආදරේ මේ ජීවිතර මේ තරන් දුකක් හැදවයාය කෙසේ නම් කියන්නද. අද්දා බාලුවෙන් තිබූ ජීවිතය පුුරාදමේ අදරේ නොේද. අසංක දෙෙන්දතල තිබූ තෙතමනේ මේ රැදි දැක්කේ ඉල්ලහසත් පාලු රෑඇත් පමණ